ஐப்பන් යහපත් දවසක් ප பிரාර්ථනය කරනවා அද அப்ரேල් மாසෙන් නමවෙෙනதா. සිකරාත තවස. அු තවෞறுද ලබන්න තව දින පහක් වගේ කාලයක් තිේන ති නෞறுුද්ධට පෙද යද නසන් සිකුරராධාව வந்தන්නோ අපරටே. ඒගේ අෞරුද් සිංහල අවුත් අ ෞුද සමරන ලෝකවාස සියලතිනාටම ටිකක් විශේෂයි. මොකද පෙර සූදානම විශයෙන්ම ගම්බිම් බලායන්නට තියෙන සූතානම සහ ේ ටෙක තුවෙ ලා මේ අවුද්ද සමරීමට ගන්න උත්සාහයන් නිසා ති බොහම කාට හොල ලසීමාවක් හැබැයි. අවරුද්ද අවසානයේදී. ඒ තමන්ගේ පවල යා අර් එක් තමන්ට ස ක් පුළුව ෝගී ාාවයක් කඳ පවත්වා ගන්න පුළුවන්න්න ගොඩක් වටි ෙ හිතන ශෂෙන්ම මේ කොවි සංගත සමය අපි අවුද්ධ සමරන්නේ ගිය වසරට පසුව ගේ වසර ෞද සමරන්ට ලැබුණ ැහැ එතන්න්නේ නීරෝගී භාවය පිළිපඳව සෞඛ්‍යංශ ලබාදියති සියලු දේ. අවධාරණයට ගෙන කටයෝතු කරන ඇතැ අප විශ්වාස කරනවා. අදත් අප දාන තුල ප්‍ර ද ති විචාක මතවේති සාහ ග අ දක්සේ ී හ . සමස්ථ ෝකෙම මානව වර්ගයාගේ ප්‍රධාන මත්්‍යවශසාධකයක් වෙන්න ආහාර ඉතින් ආර මිල්ල ඉහල යනවා කියන්නේ විශෂ දිලින්ඳ රටවල්වලට දිලිඳදු ජනාවට දැඩිලස බලපෑම් ඇතික කරනවා. අකණ්ඩව ඉහලයායන ආහාර මිල පිළිබඳව තමයි අද දවසේදී මේ වාර්තාාවත් එක්කා අපිසිවුද සවධානය යොම් කරන්න. දැන් මේ වෙන කොට ලංකාවෙ ප්‍රධාන මමාතතුෘකාව බඩ් පත්තුලා තියෙන්නේ ආර මල්ල ගරන් පිළිබඳ විශෂයහිම පහුගිදි නොල කතාවනනාේ. සහල්මි කලායම් පිළිබඳව ති ප්‍රධාන මාතෘකාවක් මුුසුම්මාතක හොට් ටොපික බෝඩ් පත්ලා තියෙන මේ ආහරමිගැන්කට සමාන්‍ය ශ්‍රී ලංකාවේ අපි දන්නවා උත්සව සමය කිට්ටුවෙනකොට කොහොමත් කෘතිම මිල වැඩිකිරීමක් සිද්ධ වෙනවා හාර්ථරව්‍යවල සැපහම සහහිල්ලු මතර තියෙනන පර්තරයක් ඒවගේම ඒවා වෙරඳ ප්‍රජාවගේ වීධ ක්‍රියාකාරකමුදු නිසා. යම් කිසි ආකාරයක කෘතිම වලඳ පොළ තත්වයක් නිර්මාණය කරන උත්සාව සමය ආරම්භ වන විට. එක අපිට සාමාන්‍යෙන් අදදකින් ලැබෙන දෙයක්. නමුත්ත් මේ කතා කරන්නේ එහෙම නොවන ගෝලිය වශයෙන්ති මෙෙන තත්ත්වයක් පිළිබඳ මම කියන්න මේ අල්ජසරා රූපාහින වේ අඩවයේ එකනොමි කියන එ තම් ආර්ථික කියන මාතෘකාව යටති තිබි්ිය එක මාතෘකාක් කමුණ මේේ සිව්දෙ ස්තොරතුර ගැන විමසා බලන්න කොට මෙන්න මෙහෙම. world food prices Continu to so hitting nearly 7 high ලෝක ආහාර මිලගණන් ඉහලයමින් පවතිනවා මේ ගෙවීගිය මාර්තුමාසය වෙනකොට එය වසර හතකින් වාර්තාාවච්ච එකන්නේ දාහතර වර්ශයෙන් පස්සේ වාර්තාාවච්ච බැඩීමම ඉහලතම අගයක් ගෙන තිබුණා. දැන් මේ බව සඳහන් කරන්නේ කවුද ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය. ගෝලීිය වශයෙන් ආහාර නිෂ්පාදනය ආර බෙදාහැරීම ඒ වගේම විවිධ කෘෂිකර්ම, ප්‍රවර්ධනය මේ සම්බද්ධයෙන් කටයුතු කරන ප්‍රධහනම එක්සත්ජාතින්ගේ ආයතනය තමයි එේ ඕ එක කියලා කෙටි නමින් හඳන්න නො. ඒ මූලස්ථානය පිහිටිල තියෙන්නේ ඉතාලියයේ රෝබාගනුවර ඇතකොට එම සංවිධානය නිරන්තරයෙන් ගෝලීය ආහාරතත්ත්වයන් පිළිබඳව තොග පිළිබඳව නිෂ්පාධනය පිළිබඳව විමර්ශණ කනවා මේ සමික්ෂණ සිදු කරනවා. තයන්ුව පෙනී ගිහිල්ල තිබෙනවා මේ මාර්තු මාසය වෙනකොට ඉතිහාසය බැලුවහම පිටපිටම දසවැනි මාමාර්තු මාසය ගැනෙ වසර දහයක් පුරා මාර්තු මාසය තුළ ඉතා විශාල මිලෙහිහලයාමක් දකිින් ලැබුණ කියලා. දැ මේ මිලඉහලයාම හඳුන්වනවා මේ සියයට එකසිය දාසේක වැඩිවීමක් පෙන්නුම් කරනක් කියලා. ඇතින් එ මේක ඉතාම අවධහනයට ලක්වී යුතුකාරණයක්. මෙතෙද මිල ඉහනයා පිළිබඳව අපිට වාර්තාාවෙනවා ධාන්‍යය ඒවගේම තෙල්වර්ග ආහාරයට ගන්නා තෙල්වර්ගවල මිල වැඩිවිලා තියෙනවා කිරි ආහාර ඇවගේ මස් සහ සීනිි කියන ද්‍රව්‍යවල පරිභෝංක බාන්්ඩවල මිල ඉහළ ගීලති නවා කෙල මේ ලෝක ආහාර හා පුෘෂිකර්ම සංවිධානය ඔවුන්ගේ මාර්තමාසයේ පිළිබඳධිකුත් කර වාර්තාාවෙන් සඳන් කරනවා. හැබයි ලෝක ආහාරහා කෘෂිකර්ම සංවිධානය පෙන්වාදින කාර්මයක් තමයි ද මේආකාරය මිල ඉහයාම ඔවන් විශේෂ හේතු පැහදිි කිරීමක් මේ වාර්තාවෙදකින් ලැබෙන් ැහැ. නමුත් ඔවුන් පෙන්වා දෙනවා ලෝකේ ධාන්‍ය නිෂ්පාදනය අරගත්තාමැන ගෝලිය වශයෙන් දහන්‍ය නිෂ්පාදනය වි ඇමරිකාව පදනම් කරගෙන ඉන් පසුව අනෙකුතු රටවල්ද සැලකිිර ගත්හම දැම මිල ඉහලයාමක් පෙන්නුම් කරත්. ගෝලිය ධානය නිෂ්පාදනය පසුගිය මාසය තුළ ඉහලා ගයක් ගෙන තිබර කියලාකැන් නිෂ්පාදනය වැඩිවීමක් පෙන්නුම් කරලා තිබෙනවා. මේ නිසා මාර්තුමාසය තුළ යම් කිසි ආකාරගෙන් ධාන්‍යවිල ඊට පෙර වසරේ මාර්තු මාසෙට සියයට එකයි දශම හතක අඩුවීමක් පෙන්නුම් කරලා තියෙනවා හැබැයි අපිට වාර්තාාවෙන ආකාරයට තවමත් මේ. පෙබරවාරි මාස ඇත් එක්ක සැරකිලිට ගත්තා හම ධහන්න මි පවතින්නේෙත් තිහල මට්ටම කියර සඳහන් කරනවා සිට ිසි හයි දශම පහක වැඩිවීමක් පෙන්නුම් කරලා තියෙනවා. ධහන්නේ මිල ලෝකයේ පෙබරවාරි මාසයට වඩා. ඒවගේම ගෝලීය වශයෙන් මස්ස අර්ගවල මිල වැඩිවීම සිර්්ධකයි දශම තුනක් නිිසු පෙන්වා දෙනවා. ඒවගේම සිරි තුනයි දශම නමයක් විදිහට නම් කල්ල තියනවා කිරි. ඒ ආශ්ිත ද්‍රව්‍යවල මිල වැඩිවීම පසුගිය මාසව ව කොට සීරි මිල යම් කිසි ආකාරෙක අඩුව පෙන්නුම් කළ තිබලක් දැ නවතවතාවක් ඇය හිහළයාමක් පෙන්නුම් කරන්න තියෙනවා කියලා ලෝක හාරහා ්‍රිකම සංවිධානය පෙන්වා දෙරවා. දැන් මේ නිසා බෙලා තියෙන මොනවත් දැන්. එකක් තමයි අපි දන්නවා පාරිභෝග ද්‍රව්්‍යවල මල හඩයාම තුළ ජනතාවට මේ බාඩු ලබා ගැනීම ඇැටලුවක් මතුවෙනවා ක්ෂෂයෙන් මුදරට ඔුන්ට මිලදී ගන්න හැකි වෙන ප්‍රමාණය අඩුවෙන මිනිසා උද්ධමන ත්වය නිර්මාණය වෙන දැනටමත් මරිකා එක්ස ජනපදය වගේ රටවල ඒවගේ නයිජීරයා වගේ ගක්ම දිලිඳු ජනතාව ජීවත්වෙන් රටවලඉම රටවල් ආශ්‍රතව තමයි මේ සමික්ෂණ කල් තියෙන එතකොට ඇමරි එක් ජනපතේ ලෝයින්කම්. කියැන්නේ අඩු ආදායම්ලාබී ජනකොටස් දැනටමත් මේ ඉහෙළ ආහාරමිල නිසා. ඇතිවී තිබෙන උදමන කාරිතත්වෙන් පීඩා විදීමට පටන්ගෙන තිබෙනවා කියලා. ලැන් ඒවගේම නයිජරියාවගේ රටක් ගතතුන් මේ ඉතාම ඉහල මට්ටමක තියෙනව කියල තමයි මේ ලෝක ආහාරහාකෘෂිකර්ම සංවිධානය පෙන්වාද. බෝදුරට මේට හේතුවෙලා තියෙන්නේ මේොවිඩ ධනේ රෝගතත්වඇත් එක් ඇතිවෙච්ච ලෝක ආථිකය තුළ ඇතිවෙච්ච සමතුලිත භාවේ තමයි ගොඩක්දුරට මේට හේතු වෙලා පිදටත් ඒගෙන් තමයි කතගරන්න බලාපොරත්වේ. හ හල්යාෑමට වගේ ලෝකආර්ථකට බලපෑම් කිරීමටත් මේ ව සංගතයට හැකිවී තිබෙන විශෂම වසංගතයෙන් කිසිදුු සමාවක් නෑ ඒනිසාමුලු ලෝකයම එන්නත් කරනට නත්ව විය යතුේම කියන්න ඇමරිකානෝ ෆෙඩ්‍රල් සංචතේ ප්‍රධානය හ ත්ම් සභපතිවර. ඇමෙරිකානු මහබැක්කව කියලාපිට කියන්න පුල ෙන්ට ිස්ෝගගේ ම මරිකාාවේ අප මහබැංකුව කරන කාරය භහරටු කරන්න. කොට දැ මේ ප්‍රධහනීන් කිහිපදනෙක් එකතු වෙලා විශේෂසාකච්ඡක් තිබ්බා. මේ ගෝලීිය වශයෙන් පවතින ආර්ථිකයඒවගේ මුල්්‍ය කටයුතුඒවගේ ආහාර ඇතුළු පාරිබෝක ද්‍රව්්‍යවල මිලහිහලයා මේ වගේ දේවල් ගැන විශේෂ අවධානය මුගර කවුද මේ කට්ටිය දැන්ුවඇමරිකා අනෝෆෙඩරිසව මහා බැංකවේ අධිපතිවර ජරම් පවල්ඒවගේ අIMF. අන්තර්ජාතික මූල්‍ය අර මුදලේ අධ්‍යක්ෂ ක්‍රිස්්ටිනා ජෝර්ජිවා ඒවගේම ලෝකවැලඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කරයා නසෝගී ඔකාන්චෝ ඒවගේ අරලන්තේ මුදල් ඇමතිවරයා පැස්කල් ඩොනෝ හේ කියන ප්‍රධහනන් එකතු වෙලා තමයි මේසාකච්චාව පවත්තල තියෙන්නේ තෙදී ඔවුන් මේ රිකාවරිය කහෙමත්නතම අපි දන්නව දස් විශ් අවෞරුද්ධේද ගොලිය ව සංගත් තත්වඇත්ක ලෝකේ සෑ ආර්ථිකයක්ම පහතට ඇදගෙනවටට. කියෑන්නේෙ ලෝකේ බහෝ ආර්ථිකයන් චීන ආර්ථිකය හරනු කොට රින වර්ධනයක් තමයි පෙන්නු කරේ. මේ බටහි රටවලල්ල ගත්තහම් නැගනිරදක්වා රින ආර්ථික වර්ධනය කෙමත්ම් නෙගටව් ගරෝත්තගත් තමයි ද විශ අවුරදදුතුල පෙන්නුම් කේ කො විදධානමය වසග තත්ව ඇ එක්ක. ක්‍රමකරමයන් රටවල් විවිධ උත්සාහය නොස්සේ ත මන්ගේ ආර්ථික වර්ධනය සිදුකර්ගාණ මිනිින්වා කොහොමුණත් මේ ආර්ථික වර්ධනය හිතන තරම් ඉක්මනින් උදා නොවේ කියර තමයි මේ ප්‍රධාහනින්ගේ රැස්වීමේදී. ඇමරිකානු මහ බැංක අධිපතිවෙන ජරම් පවල් සඳහන් කරන්නේ ඔහු සඳහන් කරනවා මේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලීට ඉතා පුළල්මට්ට මෙින් දායක වෙනවා දැනට ලෝකයපුරා ක්‍රියාත්මක කොරෝණ එන්නත් ලබාදීමේ වැඩවිල්ල. මොකද ඉතා ඉක්මට මේ රෝගය ව්‍යාතවීම පාලනයක් අවශ්‍යන අපි දන්නවා දැන් ගැන ප්‍රවෘතිතුලු අපි න්තර කතා කරනවා සසිවිදතුන් කතාගන ැන් ෝකය පුරාම තුංගනි කරෝණා රැල්ල පැතිරයනවා. අපි දැක්ක අසීලීයේ මරණ හාරදාහස. කාලෙකට පස්සේ. ඉන්දියාවේ අපි දැක් දවසක රෝගීන් ලක්ෂ සංකයාාවට ඇවිල් ලති නොනෑ අතවතාවක්. ඒ වගේම ඉතාලියය ලොගඩන්, ප්‍රරන්ශය ලොග් න් ජර්මණ ඇතුළ යෝපා අටවල් ගනාවක විවිධ තහංචි පනවලතිබෙනවා. බ්‍රතානයරන් යම්මාආකාරෙක නවගේ තහන්චි ශෂයෙන් පාසල් ුතකිරම් සම්බන්ධච තහංචි නිිහිල් කරලතිනව නමුත් අවධානම් පහව ගිහිල්ලන. ගක් ජනපතිතුව ොත්වේ සේමයි. එනිසා තමයි දැන් අපේ වෛදිවරු නිරන්තරයෙන් ජනතාවට මේ උත්සෝ සමය ගැන කතා කරන නිරන්තරයෙන් මතකරා නැපිදැක්ක මාධ්‍ය හමුත් පවත්වනවා නිවේදර නිකුත් කරනවා අයි වගේම අනෙකුත් මාධ්‍යඔස්සේ කෙටි දැන්වීම් සිදු කරන මේ උත්සෝ සමය තුළ වඩාත් කල්ප කාී වන්න සෞඛ්‍ය පුරදුලින් ඇත්වෙන්න්න එපා කියලා මොකද මේ ැටම රටවල් ගනාවක් තුන්ෙන් රැල් ැටකමින් සිි. අපිගේ රටකට තවදුරුට තමාරු ීමේ වගේ තත්ව දර ගන්න කැනමීම දැන් අපි දන්නවා. විවිධ රටවල් වට මේ කොරෝුණ ව සංගතය ස ඇවිලා තිබෙන බලපෑම් පිනිිබඳද අපේවුණගත් හම ලංකාවවෙ අපේ නිෂ්පාදන ශේත්‍රයට පෞද්ගලිකාංශයට එවගේම තැම් ආහාර නිෂ්පාදන කටුතු කර්මාත ශේත්‍රය මේ වගේ වට ඉතාම අහිතකර විදි බපෑක් තමයි ගෝලී වශයෙන් තිබෙන ඉල්ලු අඩුවීම වෙළඳ කටයුතු අඩාලවීම සැපයුම ප්‍රවාහන කටයුතු වල තියෙන බාධාවන් මේ නිසා අපි ගත්තොත් ඒ නිෂ්පාදන ක්‍රියාවලිය වගේ අපනාන ක්‍රියාවලිය. මත් ද ත් ාකරම හිටේ සංගතය ලපෑම මතකන රග රම පස්ස කතා කරර හිටියේ ලෝක ආර්ථිකය පිළිබඳව. ඒ ප්‍රධානන් හතර දෙනගේ කතුව පිළිබඳව අපි කතාකරා හෙදී කෝලිය ආර්ථික තත්වයන් සහ වසංගතත්වය ගැන. පිවිච්ච බලපෑම් පිළිබඳව ඔවන් සලකා බැලුව අවසානිද ඔන් මෙන්න මේ නිවේදෙන් නිකුත් කරනවා ඒ ප්‍රකාශය සඳහන් කලා පීළඟ සටහන්ට යන්න බලාපොරත්තිනො ජර පවල් ඇමරිකානෝ මහබැකු ප්‍රධානයාගේ ෆෙටල්ස එක ප්‍රධානයාගේ වචනවලින්ම කියනවා නම් මෙ එන්න මේ වගේ දෙයක් එකන will not be confident until ලෝකට මේ එන්නත් ක්‍රියාවලිය සම්පූර්ණ කරනතෙක් ගෝලිය ආර්ථිකය ශක්තිමත් හැකිල මුකද දැන් මේ වෙනකොට එන්නත් කරණය සුදුසු ගමක් බවට පත් වෙලා තියෙනවා අන්තර්ජාතික වශයෙන් ගමනාගම නේද ගුවන් ගමන් වලදී ඒවගේ මුහදු ගමන් වලදී එන්නට ලබාතිබීම මාත්‍ර සම්පූර්ණ කර තිබීම අනිවාර්ය අගයක්ක් වන ඔන්ට එතකොට කිසි තාහනමකින් තොරව විවිධ සවාවන්ටයටත් නොවී ඒ කටයුතුල ඒ දෙෙන්න්න පුුවන්. තියනිසා එන්නත් කරනය වඩාත් කඩිනමින් අවසන්වීම තමයි මේ අවස්ථයි සිදු වියයුත්ත කියක් ලෝක ආර්ථිකය මෙහෙවන ප්‍රධානන් ඒක අබද්ධ වශයෙන් සඳහන් කරලා තිබෙන. न ක් සංකෘතිය වි ප රතයෙන් අපිට නිරන්තරය කතාබාට ක් කරන්නට සිදුවනුවේ හිංසා කාරේ තුක්ු සංස්කෘතිය නතර කිරීම පාලනය කිරීමට अமெரிக்க නාතිපතිවරයාගේ ෝියෝග විදාयක නියෝග ක්‍රියා්පක කිරීමට සෝතනමක් onතු අතට ගන්න සූදාාරම් වෙන්නීමේ තුවක්ු භාවිත කරන්නට රහිව कोයි තරන් තුරට සාර්ථක වෙද කරන්න ත් සහකරා බරක්කෝබාම ඔහුගේ කාලය අපිට මතකයි ලදරු පාසල්ලල දරුවන් වැඩි තබා ඝාතනය කෙරද ඇමරිකා මේ තුවක්තු සංස්කෘතිය නිසා අමතර අමුත් ත්‍රස්තවාදයක් අවශ්‍ය වෙන්න. දැ මේ පහුගිය සති කිහිපය තුළ ඉතාම බරපතල විදිහට මේ ගන් වයිලන්ස් කියනයෝ වැඩි වෙලා තිනවා ඇමරිකා එක්ෂ ජනපදේ. කොටින්ම මේ ඉහලය ඉලයාම තුළ අපිට වාර්තා වෙනවා ඇතැම් දිනවල. දවසකට විවිධ සිද්ධීන් වලින් වෙඩි තැබීම් සිද්ධීන් වලින් මියගිය මිය යන සංඛ්‍යාව සීකට ආසන්න වෙලා තියෙනව කියලා ඇතැම්දිනවලදී මේ ඇමරිකානු සංඛ්‍යාලය කන පෙන්වා දෙනවා දැම් මෙතෙද ඇමරිකක්සත් ජනපදය තුළ තියෙන ප්‍රධානම සමාජ ප්‍රශ්න ඇත්තමයි මේ තුවක් වූ සංස්කෘතිය පිළිබඳ තියෙන තර්ජනාත්මක පත්ත්වය දමුත්ද මේකට තියෙන ප්‍රධාන ගැටලුම් ඇයි ේතුවත්කු පාලනය කරන්න බැරි. එකක් තමයි ඇමරිකානු සමාජය තුළ ගිනාව ිලදී ගැනීීමම් සහත් එෙන තාන මේ තහනම් නියෝග හෙමත්න තම් සීමාවන් අපි ගත්තොත් රෙගුලාසි නීති රෙගුලාසි තාම ලිහිල් දැ ඔබ අමරිකාවට ගියොත් ඉතාව පහසුවෙන් වයස තහවුරු කල්ලා අපට ගිනිියාවයක් මිලිදීගන්න පුළුවවා. දැන් විවිධ නගරවල තියෙනවා අපි ඔය සාමාන්‍ය බාණ් මිලද ඉදිදා බාණ්ඩ මිදී ගන්න කට සාප්පු වගේ තුවක් වුයිකුණන කඩ සාප්පු. මෙතැන මේ මේ සාප්පුල තියෙනවා ැ මමත් ඇමරික් ජනපදේදී ඇහහිම්ම දැකල ති නොය වගේ ආයතන ඇසොල් රයිෆල් කිය කියෙන කැන්නේ ස්වැන්ක්‍රීිය ගිනිියාවයේ සිට පිස්තෝලය දක්වා කුඩාපේ මිලිමීටර් නමේ පිස්තෝලය දක්වා ඕනම ගිනියාවයක් මෙලදීගන්න පුළුවන් කිසිම ගවාදාවක් නෑ ඒ නිසා තමයි ඔබට මතක ඇති මේ විධ උබත්තකයන් පසුගීදිනවල සිදු කළ බෙඩි තැබිම්වලදී ඔවුන් ඇතැම්මයි මේ ය යුද්ධ කටික තුරට යොදදාගන්න ඇස්ෝල්ට රයිෆල් පාවිච්චි කර ඔය පමණක් නෙවේ ඔය ඇමෙරිකාන හොමුදා පාවිච්චිකන්න ඇතැම් ප්‍රාන්තවල මිලදී ගන්න පලාල එම් දාසේ ප්‍රහාරක ගිනිය විය පවා දාසය කියන්නේ ප්‍රධානම ඇමෙරිකානු හොමුදායි ප්‍රධානම ගිනිය විය සැබලෙකු පාවිච්චි කරන එම් දාසය තුවකුත් ඕන තරම් ිලදීගන්න පුළුවන් ඇතැම් ප්‍රාන්තවල. ති වැනි තත්ත්වයක් පවතිීන්නේකමට පේනවා ඇත්මේ අපිදකිින් ඒවැනි ගන් ශොප් එකක්. ඉතින් මේ තත්ත්වය ඇමරිකාවට ඇතිවෙලා තියෙන්නේ මොකද අපි දන්න ඇමෙරිකාක් සජනපදකයන් විධ සංග්‍රමණිකයන්ගින් හැදිච්චරට බටහි රජාතිකයන්න ඇමරිිකාවට ඇවිල්ල පදිංචි වනාාම ඔවුන් තමන්ගේ බලය පාවිච්චි කරා එවකට ඇමරිකාවේ ජීවත් සස්ුදේශිකයන් වන රතු ඉන්දියානුවන් පාලනය කරන්න සීම කරන්න. එතැදදි ඔවන් තුවක් වු අවශ්‍ය වුණ. නිසාතම අි අර දකිනන්න ගොපල චිත්‍රට මෙරිකාව පදනම්ගර කව්බෝයි ෆිල්ම් සරතොප්ිය දාගනේතු අක්ු දෙදක්ේ බැත්තෙ ඉන එල්ලගෙන එකනෙකා එට වැඩිති තබාගන්න රතු ඉන්දියයානුවන් ාතනය කරනබීරත්වය හවා දක්වන චිත්‍රපට අපි දැක්කා එක්දස්නම සය තිය හතලිය පනනාහදශකවලන ලෝකෙ පුරාම ජනප්‍රිය වෙන. ඒ මේතම ඇමරිකානු ගිනිය සංස්කෘතිය ආරම්ම ඉදායිඳල මේ දක්වා ඇමරිකාවේ බොහෝ ප්‍රාන්තවල ඉතාම බලවත් මේ අංගයක් බවට පත්වලලා තියෙනවා මේ ගන් කලබ්ස් තුවක්කු පවත්වාගෙන තුවක්කු භාවිත කරන්නන්ගේ සමාජය මේවා ඉතාම ප්‍රබල පුද්ගලයන්ගෙන් සමන්විතයි ඒවගේම දේශපාලනයට බලපෑමක් එල්ල කර හැකි ආහිත බවට පත්ව තින නිසා තමයි ොනල් ්‍රම්පියගේදී ත මේ එක අපි තවද්‍යය සඳහන් කරන ඉතාම කෙටීමේ තුවක්කු සංස්කෘති ඇත්ත එක බැදි්ච ඇමරිකානු දේශපාලනය වඩාත්ම නැඹුරුවෙන්න්නේ රිපබ්ලිකන් පක්ෂ ොනට ්‍රම්ි පක්ෂයට සාම්ප්‍රදායයිකම අතධාරින් ඇමරිකානු ජනසමාජයේ තුළ එදා යිදල පැවතගෙනපු දේවල් සම්බන්ධෙන් වැඩි අවධහනයක් දක්වන ඒවගේම තුවක්කු සංස්කෘති ආරක්ෂා කළ යුතුයි ගෙන් තැනඉන්න වැඩිත් පිරිසක්කන්න රිප්ලිකන් පක්ෂයේ. ඩිමෝකලටික් පක්ෂය බලයට පත්වෙච්ච හැම අවස්ථාවකම උත්සාහ ගන්නවා මේ තුවක්කෝ කන මොකද පැතකුට දශපාලික වාස මකද මේ අරක්තරක් ප්‍රබල දේශපාලි කණඩායමක් නිශක්‍රීකරන හැකාවලබෙන්ට සැනමුත්ේ මේ දක්වා සාර්ථකනේ නැ මොකද ඇමෙරිකානු ජනාධිපතිවර බරක් ඔබාමාගේ සමේදීති ගරනාව හඳුන්නාදුන් නමුත් ඒේතුළත් අවසානයේ දීීමේතුවක් වු නිදල්ලේ භාවිතයකෙන කාරණය පාලන කර බැරි වෙලාක් තින නිසා තමයි පි දකිනව වෙඩි ැබීමම් රනාව පසුබලි සතිය තුළත් මෙවැනි සිද්ධීන් කීපයක් වාර්තා වන. ඒවගේ දැන් ඊළඟ අපපිට කෙටියෙන් හරි කතාකරන්න වෙනවාේ තුවක්කු සස්කෘතියේද ලක්ක බවට පත්වවෙනි කවද දැන් අපි දන්න ඇමරිකාවතුනු විශාල ජතිවාදය නිර්මාණය වුණ පසුගේ සතිකිහි පේතුළ මේ ජාතිවාදය මේ වෙන කොට යම් කිසිාකාර සැකයක් නතු වෙලා තියෙනවා මේ ආසියානුවන් ඉලක්ක කරගනිමින් නොබට මතක ඇති අර සම්භාන මධ්‍යස්ථානක රල්ල වෙච්ච ප්‍රහාර. ඒ ආසියානු කාතාව තෝර තෝර තමයි තුවක්කරෝ වැඩි බලතින්ද ඒගේ අවස්ථා ගණනාවකදි වාර්තා වනා මේ ආසියානුවන් ඉක් කරගත්ත ප්‍රචන්න කාර ත්තුවයක් ක්‍රමක්‍රමයන් වර්ධනය විතීරවා කියලා. ති මේ නිිසා අපිට සඳහන් කරන්නවෙන ප්‍රධානකාරණය තමයි ජෝබයිඩන් උත්සාහ දරනවා. ඔහු සඳහන් කරනවාම කට්ටයක් මේ වෙඩිතේද මේ. ඝාතකය විසින් මරාදැමුවට පස්සේ. එම පිරිස වෙනුව යඥා කල පලක් නෑ. යයක්ඥාවන් සහ කනගාටුව ප්‍රකාශකරීම් හලාදැකීම්. මේවනේ සිද්ධවෙන් මේවයින් ඇති වැඩක් නෑ මේ වහා ක්‍රියාත්මකවීමට පියවරගන්න කියෙන බයිඩන් සඳහන් කන පුළුවන්න්න හොදයි. ඇතිං අපි බලමු වයිඩන්වුවත් මේකරි සාර්ථක වෙයිද කියලා. තුර ෑර්ලාලතේ පසුගිය දින හ පුාම නසුංකාරිතත් ප්‍රචන්ඩකාරිතත්වයක් ක්‍රියාත්මක වුණාේ නිසා පොලිසිනි ධරය පහට වඩා පෙසක් මියගේ බවත්වවාර්තාාවෙනවා අපි මේ පසුබිමත් කෙටයෙන් කතාකර පොඩි නිවැදිකිරීමක් මේ තුවාල් ලබල තියෙනවා මේ පොලිසිනිල් ධාරෙන් පහ වැඩහිල් පිරිසක් සහම පුද්ගලයන් දසදක් මේකරේ හේතු ඇතරම මේහත් ලොකුත් සිද්ධියක් සුනේතමේ දැන් අපි උතුරු අයර්ලත ගත්ම කාලයක් නිහන් ැවතිබුණ තුරු අයිලාන්ත කියනන්නේ ිතාාන එලිපත්ති තියෙන ප්‍රධානම මේහි වයිලන් සෙමත්නත ප්‍රචන්්ඩ කාරීත්වයක් වාර්ථාවච්ච. එක්දසම්සේ හැටේ දර්ශක ඉඳල මේ දක්වා ඉතාම මේ එක්දසන්සේ හැටේ දර්ශකේ හැට අටේ විතර ඉදලා එක්දශ නම්සි අනු අට දක්වා. ඉතාම දරුන් ප්‍රචන්ඩ කාරීත්වයක් වාර්තාාවච්ච ප්‍රදේශයක් තමයි මේ උතුරු අයරන්ති කියෙන් මෙතන පාර්ශව දෙහක ගැටමත්තිනද. අය තුරු අඇර්ලන්තය ක කියන්නේ රලත දූපතයේ බ්‍රතානය අයිති කරගෙන තිබෙන කොටස බ්‍රරිතාානයට අයිති ා පාලල් බල ප්‍රදේශයක් තවයි උතුරු යලන්ත හඳුුවන එතකගොඩ මෙහි කොටස් දෙකක් ජීවත්වෙනවා එකක් තමයි බ්‍රතා්‍යයට ලැදි ඒවගේ ඇංගලිකන් කියලා අපි හඳුන්න ආගමික නිකායට ත්ඒ ප්‍රතෙස්තන්තකිතු බැහිතුවතුන් පර්ශ්වයක් නියෝජනය කරනවා. අනික් පාර්ශවය තමයි කතෝලික දහමා දහන අයිරිෂ්වරු දැ එතකොට මේ පාර්ශව දෙකේ තියෙන්නේ අර්මුණු දෙකක්. ඔය අපි කතාකර ප්‍රතෙස්තන්ත පාර්ශවය තුළ තියෙන නැඹුරුව තමයි බ්‍රිතානය උතුරු අයර්රලන්තේ දිකටම් පාලනය කළයුතුයි කළ. එතකොට ඔය කතෝලික අයිරිෂ්වරුන්ගේ අවශ්‍යතාව තින් එක්සත් අයර්ලන්තය එකගෙන අයර්ලන්ත ප්‍රධාන අයර්ලන්ත රාජ්‍ය සමඟ උතුර අයර්ලන්තද එකතු වීතුයි කියලා තින් මේ මත මතබේදේ දිගින් දිකට පැවතුන එනිසා තම අපි දකින්නේ උතුරු අයර්ලන්තයේ ද ඔය අයිආරි කියන සංවිධා අයර්න්ත රිප්ලිකන් හමුදාව කියලා ගරිල්ලා සංවිධානය බිහි වෙලා ති වුණ හැටේ දශකයේදී එය ප්‍රරිතාානයට ලොකු අභියෝගයක් කියලාතිෙන කොහොමත් එම අභියෝකාරි තත්ත්වය යටතේ ලලා ්‍රරිතාාය සමත් වනවා එක්දාසම්සය අනු අට වෙන කොට මේ උතුව අඇයර්ලන්තයේ ප්‍රතිවාදී පාර්ශවක තැනකට ගෙනැල්ලා ගුඩ ෆ්‍රයිඩ ඇක්්‍රීමෙන්ට් මහසිකුරාදා සාමගගේ විුමාන තුරු අයරලන්ති සාමකාමිතත්වය නිර්මාණ වෙනවා. නමුත් නැවතවතාවක් මේ පසුගේ සතතියඇතුළ තුරු අයරලන්තිේ අරාපි සහන්කන පර්ෂව දෙක අතර ගැටුම්කාරිකක්ත්යන් නිර්මාණයවෙලා ඇතිබෙන. තින්න්නේ මේ පාලනය කිරීම සඳහා ්‍රතානන් රජයලෝකුත් සහය ගන්නවා. එවගේ අරලන්තයක් මේ පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා මේ ප්‍රච් කාරත්තේ හෙළයාම් පිළිබඳව කොමට අපට තෞදුරත් මේ සිද්ධිය පළිඳ මර්ශණය කර කතා කරන්න බහෝතය ඉතුරයි. ොකද මේ තරමක් උණුසුම් මේ වගේම ලොකු ගෝලිය අවධනයට ක් පච්ච සංසිද්ධයක් නිසා. തരതമാ തു so so, <laughs> ് ്ത so, right so, okay. ്ാ തിാ ്ാന സാപി സിയ്ത് സാത്തകർ് ലത് ഹെതവസേതിത സ്ാ ത ് തി ്്്്് ത ് ത ത ്്ിാ ത് ത് സാത് ്്്്്്് ്ന് പ ്ത സപ് ്ാത ്് ത് ്ത് പാത്ത ്് യ ാ്.